අපි කලින් වීඩියෝ එක කතා කරා ඇපලෝ එක අනතුර පිළිබඳව. ඊළඟට තියෙන මෙහෙම තමයි ඇපලෝ 4. එතකොට ඇපලෝ 2 සහ 3 කියන මෙහෙම වලට මොනවද උනේ? ඒව රහසිගත මෙහෙම්ද? අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඇපලෝ ව්‍යාපෘති සඳහා රොකට් 3ක් ඩෙවලොප් කරනවා. මේ රොකට් තමයි Saturn 1, Saturn 1B සහ Saturn 5. මේ Saturn 1 රොකට් එකේ පළවෙනි මිෂන් පහම කිසිම පේලෝඩ් එකක් අරගෙන යන්නේ නැහැ. ඒ මිෂන් සිදු කරන්නේ රොකට් එකේ ටෙස්ට් කරන්න. ඒකින්ද මේ මිෂන් වලට නම දාද්දි කෙලින්ම දැම්මේ රොකට් එකේ සීරියල් නම්බර් එක. ඒකින්ද ඒ වගේ නම SA, ඒ කියන්නේ Saturn Apollo 1 2 3 විදියට තමයි දැම්මේ. හැබැයි Saturn 1 රොකට් එකේ ඊළඟ මෙහෙයුම් පහේදී Apollo අභ්‍යවකාශ යාන අරගෙන යනවා. ඒකින්ද මේ මෙහෙයුම් වලට නම දැම්මේ AS-101, 102, 103 ආකාරයට. හැබැයි Saturn 1 රොකට් එකේ අරගෙන ගිය Apollo අභ්‍යවකාශ යාන අංග සම්පූර්ණ අභ්‍යවකාශ යාන නෙමෙයි. මේවට කියන්නේ බොයිලර් ප්ලේට්ස් කියලා. බොයිලර් ප්ලේට් එක කියන්නේ අභ්‍යවකාශ යානාවේ බර සහ හැඩ එන විදිහට සකස් කරලා තියෙන දෙයක්. අංග සම්පූර්ණ අභ්‍යවකාශ යානාව මුලින්ම අභ්‍යවකාශයට අරගෙන යන Saturn 1B රොකට් එකේ. Saturn 1B රොකට් වලින් කරන මෙහෙයුම් වලට නම දැම්මේ AS-201, 202, 203 ආකාරයට. AS-204 කියන මෙහෙම තමයි මිනිස්සු එක්ක යන පළවෙනි මෙහෙම වෙන්න තිබ්බේ. ඒ කියන්නේ ඒකට නම දාන්න තිබ්බේ Apollo 1 කියලා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා Apollo 1 මොකද්ද උනේ කියලා. ඉතින් මේ මෙහෙම කවදාවත් ෆ්ලයි කරපු නැති හින්දා AS-204 කියන මෙහෙමට Apollo 1 කියලා නමක් දානවද නැද්ද කියලා NASA-ගේ ප්‍රශ්නයක් තිබුණා. කොහොම නමුත් ගගනගාමීන්ගේ පවුල් වලින් කරපු ඉල්ලීම හින්දා AS-204 මෙහෙම Apollo 1 කියලා නම් කරනවා. දැන් ප්‍රශ්නයක් එනවා ෆ්ලයි කරපු නැති මිෂන් එකක් Apollo 1 කියලා දැම්මහම ඊට කලින් දාපු මෙහෙම වල මොකද කරන්න කියලා. ඉතින් NASA-ගෙන් තීරණය කරනවා මීට කලින් ෆ්ලයි කරපු AS-201 කියන මෙහෙම Apollo 1A විදියටත් AS-202 මෙහෙම Apollo 2 විදියට AS-203 මෙහෙම Apollo 3 විදියටත් නම් කරන්න. නමුත් ඒ වෙනකොටත් ඒ මිෂන් ෆ්ලයි කරලා තිබ්බ හින්දා NASA එක නිල වශයෙන් කොහෙදිවත් ඒ නම් භාවිතා කරන්නේ නැහැ. අන්න ඒ නිසා Apollo 2 3 කියන මෙහෙම හොයාගන්න නැත්තේ. ඉතින් ඊළඟ මෙහෙම තමයි Apollo 4. Apollo 4 දි තමයි වැදගත් දෙයක් තමයි කරේ. අපි ඒ ගැන ඊළඟ වීඩියෝෙන් කතා කරමු.